ඇතරම රුක්ෂාන්ට එහෙම හිතන විදිහේ හඩක් සහ ආකර්ෂණයක් තියෙනවා මම විශ්වාස කරනවා. Thank you sir. හැබැයි මේ ටෙන්ෂන් එක රුක්ෂාන් අපි ටික ටික අඩු කර ගන්න ඕන. ඒක තමයි අපිව අපේ හීනයට දුරස් කරන්න. මේ තරඟය කියන එක තරඟකාරීත්වය අපේ ඇතුලේ තියෙනවා ඒක හරි. නමුත් ඒකෙන් අපේ ස්කිල් එක අපේ දක්ෂතාවයන් මොට වෙනවා නම් ඒක පේන්න ගන්නවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. මම අදත් ඔබ ගැන විශ්වාස කරන ඔබට මීට වඩා පුළුවන් කියලා. මොකද සුපිරි තරුවක් වේදිකාවකට ආවම හැම තප්පරයක්ම විනාශකාරී වෙන්න ඕන. ඒක මම විශ්වාස කරන දෙයක්. හැම ප්‍රේක්ෂකාගාරයේ හැම ඇහැක්ම ඉල්ලමක් ගැහෙන්නේ නැති තරමට ඉවසිල්ලෙන් ඉන්න ඕන හැම තප්පරයකම. ඔහු මොනවාද කරන්නේ, ඇය මොනවාද කරන්නේ කියලා. ඒතර එහෙම දෙයක් තමයි අපි මේ බලාපොරොත්තු වෙන්නේ. අපි මේ 12 දෙනාවම නැවත කැඳවන්නට තීරණය කරේ. අපිට සැකයක් තිබුණා මේ 12 දෙනා ඇතුලේ හිරුතරුව අපිට මිස් වුණා කියලා. ජයග්‍රාහකයා මේ ඇතුලේ ඉන්නවා ඇති කියලා අපි විශ්වාස කරා. තවමත් විශ්වාස කරනවා මේ ඇතුලේ අපිට මිස් වුණාද ඇය හෝ ඔහු. එතකොට මම විශ්වාස කරනවා වේදිකාව ඇතුලේ මීට වඩා හැම තප්පරයක්ම අපිව විශ්මයට පත් කරන විනාශකාරී තප්පරයක් හදන්න ඉගෙන ගන්න ඕන හැම තනකරුවෙක්ම. එතනට තමයි අපි මහන්සි වෙන්නේ. සතුටු වුණා පුතේ. හොඳයි. හැබැයි අදටත් මම ඔබෙන් මීට වඩා බලාපොරොත්තු වෙනවා. ෂාන් කීපේ කහරි තරංකාරීත්වය තමයි ඇත්තටම තිබිය යුත්තේ. රුක්ෂාන් මීට වැඩි ඔබට ගායනා කරන්න පුළුවන් කියන එක තමයි හැඟීම තමයි මට තිබුණෙත්. මම හුඟක් වෙලා ඉතින් බලාගෙන හිටියා ඔයට වෝට් එක දෙන්න. වෝට් එක දෙනවද නොදෙනවද කියලවල. නමුත් ඔබගේ ශෘතියේ ගැටලුවක් කියන එක එච්චර මහ ලොකු දෙයක් මට දැනුන්නේ නැහැ. ඒ දැනෙච්ච නැති එක සහ ඔබ මට තවත් මේ ලකුණු හත දෙන්න තවත් ලේසි කෙරුවා. ඇයි ඉස්සරහට ඇවිල්ලා ඇය හා මා එක්කන බෑ කියලවල කිව්වට පස්සේ මං ගැව්වා ඒක. Thank you. මමත් ඔක අහන්නමයි හිටියේ. හරියට ඒක කියනකම්ම හිටියා. ඔව් එක්කෙනු බෑ කියලා ඒක හරියටම ස්ථිර කරලා කිව්වට පස්සේ තමයි කමනේ ප්‍රසිද්ධියේම කිව්වා ඒක. පෙරේර මොකද්ද කිව්වේ? අය ඔබ හාම එක්කෙනු බෑ කියලා කිව්වේ මෙයා. ඔව් ඒක හරි. ඔව් දැන් මෙයා ඒකට සතුට වෙනවා කියන එකද කියන්නේ? ඔව් සතුට වෙනවා. මම සතුට වෙනවා. කොල්ලා අපරාදේ.